ගෝලීය වසංගතයකට මුළු ලෝකයම මුහුණ පා වේලාවක COVID-19 වෛරස ඒකේ බලපෑම අපටත් බලපාල ඇති බැවින් රජයේ වෛද්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කරන්න කියලා තමයි අපි හැමෝටම කියන්නේ. රෝග වාහකයෙක් නොවි අවශ්‍ය ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්න. මම මගේ ආදරණීය රටවැසියන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මේ COVID-19 වෛරසය පැතිරීම මැඩලීමටත් ඒ වගේම ඒ රෝගීන්ව බේරා ගන්නත් අපේ සෞඛ්‍ය සේවක සේවිකාව නිලධාරීන් ත්‍රිවිධ හමුදාව රජය සියලු දෙනාම විශාල උත්සාහයක් දරනවා. ඉතින් මේ වෛද්‍ය නිලධාරීන් සේවක සේවිකාවන් ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ සෞඛ්‍යයට තියෙන තර්ජනය නොසලකා හැරලා අපි වෙනුවෙන් වැඩ කරද්දී ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට අපිට විශේෂ වූ වගකීමක් තියෙනවා. ඔවුන්ට ඒ හරියම සහයෝගයක් දක්වන්න. පළවෙනිම තමයි ඔවුන්ගේ සියලු අවවාද මඟ පෙන්වූ නීති රීති රෙගුලාසි ක්‍රමවේද අපි හරියට පිළිපදින්න ඕනේ. පළමුවෙන්ම විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපි නිවෙස් වලින් අවශ්‍යම අත්‍යවශ්‍යම දෙයකට හැරෙන්නට එළියට යන්න නැතුව නිවෙස් වලට වෙලා ඉන්න ඕනේ. මොකද අපි උඟා කට්ටිය එක්ක තනින් තන ගැවසෙන්න ගියොත් මේ වෛරසයේ පැතිරීම සීග්‍රේන් වැඩි වෙනවා. ඉතින් මේක ඉතාමත් භයානක වූ තත්ත්වයක්. අනිත් එක තමයි තමන් රෝග ලක්ෂණයක් තියෙනවා නම් කරුණාකරලා ගෙදර ඉන්න. ඊට පස්සේ දුරකථනයෙන් අමතලා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගෙන රජයේ නිර්දේශිත වූ ඒ රෝහල් වලට ගිහිල්ලා අවශ්‍ය උපකාර ප්‍රතිකාර සත්කාර ලබා ගන්න. මේකට විශේෂයෙන්ම කලබල වෙන්න දෙයක් නැහැ. නමුත් අපි හැම වෙලාවම වගකීමකින් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරොත් අපිට මේ උවදුරෙන් ගොඩ එන්න වැඩි කල යන එකක් නැහැ. අපේ අතේ තියෙන්නේ ලිමක් කරන්න කැමති අපි රටක් විදියට අපි සියලුම දෙනාම එක් වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. අපේ රටට සහ ලෝකයටම ඉතාමත්ම භයානක විදියට මේ කොරෝනා වෛරසය නැගතුල් වෙලා තියෙනවා. ඉතින් අපි මේ දේ මර්ධනය කරන්න නම් අපි අපේ උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාවට, රජයට, සෞඛ්‍ය සේවාවට, පොලිසියට අපි ලබා දිය යුතුයි. මොකද ඒ සියලු මංශ දිවාරය නොබලා ඔවුන්ගේ ජීවිත ගැනත් නොබලා තමයි මේ අපි හැම දිනාටම උදව් කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි ඒගොල්ලන්වත් රැක ගන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් හොඳට අත හොදලා හැමතිස්සෙම ඒ කියන සෑම දෙයක්ම අපි පිළිපදිමු. අපේ මේ සෞඛ්‍ය සේවාවේ, ඒ වගේම තමයි අපේ පොලිසිය, ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාව, විශේෂයෙන් යුද හමුදාව, මේ කට්ටිය ඔක්කොම රෑ දහවල් නොබලා අපිව බේරගන්න, අපේ ශ්‍රී ලාංකිකයෝ බේරගන්න ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් අපි ඔවුන්ට උදව් කරන්න ඕනේ. ඉතින් අපිට ඔවුන්ට කරන්න පුළුවන් ලොකුම උදව් තමයි දැන්ට රජයෙන් පාලනවලා තියෙන නීතිය අනුව අපි හැසිරෙන එක. ඒක තමයි. ඒ වගේම තමයි මම දන්නවා දැන් මේ වගේ කාලයක් අපම අපේ දුප්පත් ගොඩක් අමාරුවක් තියෙනවා. ඉතින් අපි පුළුවන් විදිහට අපිට පුළුවන් විදිහට අපි සියලු දෙනාට උදව් කරලා මේ ප්‍රශ්නේදී අපි ආගම් ජාති ભેද දේශපාලන ભેද වලින් තොරව අපි එක ශ්‍රී ලාංකිකයෝ වගේ එකහ වෙලා මේ රට මේ කොරෝනා වෛරසෙන් බේර ගන්න අපි ඔක්කොම එකා වගේ ඉන්න ඕනේ. එතකොට මම හිතන්නේ සෑම දෙයකින්ම අපිට ජය ගන්න පුළුවන්. මේ අපි ඔයාලත් එක්ක ඉන්නවා, අපි රට දාලා ගියේ නැහැ, අපි හැමදාම ඉන්නවා. අපි ඔක්කොම එකටිමු. එන ප්‍රශ්නෙකට අපි ඔක්කොම එකට මුහුණ දෙමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සියලු දෙවි දේවතාවගේ ආරක්ෂාව ලැබේවා. ඒ වගේම මැද පෙරදිගේ, ඒ වගේම යුරෝපීන් අපේ ශ්‍රී ලංකාව, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ හැමතැනම අපි ඉන්න ශ්‍රී ලංකාව ඕනුත් ආරක්ෂා කරලා මේ ලෝක සියලු වැසියන්ව සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ කියලා ප්‍රාර්ථනා කරමි.